ආයුබෝවන් සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල ගුවන් විදුලි හඬ අලුත් දිසානතියකට ගෙන ගිය ලක්හඬ 25 අභිමානීය සමරයි නූතන මාධ්‍ය භාවිතයෙන් ශ්‍රාවකයා ජයගත යුතුය ජනමාධ්‍ය ඇමති ඩලස් කියයි පාසල් වල මෙතෙක් ආරම්භ නොකරපු සියලුම ශ්‍රේණී ලබන සතියේ සිට දරුවන්ට විවර වෙයි සෞඛ්‍ය ගැන හිතන් නැතුව උද්ඝෝෂණ කරොත් දරුණු කොරෝනා රැල්ලක් ගැන අනතුරු ඇඟවේ හිටපු mantri වීර කුමාරටත් පියසිරිටත් පළාත් සභාවේ හිටපු රොජර්ටත් වරෙන්තු අන්දමන් මුහුදේ අඩුපීඩණය පීඩන අවපාතයක් වන ලකුණු රටටම තද වැසේ බුද්ධි ලොක්කා සලේගේ පැමිණිල්ලට සිරිල් ගාමිණී පියතුමා CIDට වැහුණු කඩු ගන්නාව අද හෝ හෙට යලිත් ඇරෙන ලකුණු හිතුවට වැඩිය වේගයෙන් ජපානයේ ආර්ථිකයත් කඩා වැටේ රජය සියලු පාසල්වල මෙතෙක් ආරම්භ නොවු සියලු ශ්‍රේණී ලබන සතියේ ආරම්භ කරන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අලුත් පරම්පරාවකට රට යොමු කිරීම සඳහා අවශ්‍ය සියලු ආයෝජන මෙවර අයවැයෙන් ලබා දීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංදිස්ථානයක් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අයවැය කිදිරිපත් කෙරුවා. රටේ තියෙන දෙවන ප්‍රශ්න දෙකටම උත්තර තියෙනවද? එකක් තමයි මේ ඩොලර් ප්‍රශ්නේ. නම්බර් 2 මේ ණය ගෙවන්නේ කොහොමද? ඒකට උත්තරයක් නැහැ. මේ ණය රීෂෙඩියුල් කරගෙන හුස්ම ගන්න ඉඩක් ගන්න. ජාත්‍යන්තරයක කැත්තට පොල්ලේ ඉන්නකොට ඒක කරන්න බෑ. ඒක තමයි ලංකාවට දීපේ එකම විසඳුම. අපේ රජයක් අවුත් අපිට ඒක කරන්න පුළුවන්. තමුන්නාස ලැජ්ජ වෙන්න ඕනේ. තමුන්නාස රෙදි අඳගෙන කොහොමද දන්නේ පාර්ලිමේන්තුවට එන්නේ කරපු හොරකංගල හැටියට? 2019 අපට බාර දුන්නේ 102.2ක කඩාල දමන ලද ආර්ථිකය. පාස්කු දිනේ මහා විනාශය වෙනකොට වගකීම් කවුද කියන එක වීදුරු කාමරේ කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා ලක්ෂ්මන් කිරියල් ඇමතුමාට බලන්න කියනවා. එතනින් පස්සේ ආර්ථිකය තවත් හෙල්ලිලා වැටෙන්න පටන් ගත්තා. 2021 කොවිඩ් තවමත් බාධා ඇති කරනවා. අද මේ කිසිවෙකුට කියන්න පුළුවන්ද ලෝක ආර්ථිකය වේගෙන් වර්ධනය වෙමින් පවතිනවා කියලා? නෑ. සුමාන දෙකක් නෑ. කොංග්‍රස් මණ්ඩලයට ගිහිල්ලා තමන්ගේ ණය සීමාවල් වැඩි කරන්න අවසර ගත්තා. ලෝකයේ පෝසත්ම රට කියන එක්සත් ජනපදය ඇමරිකාව. මේගොල්ලන් කතා කරනවා ඒගොල්ලන්ට පුළුවන්ලු ගිහිල්ලා සල්ලි අරන් එන්න. මේ වීලු කතා ගිය සතියේ ලෝක බැංකුව ආවා. අපි සාකච්ඡා කරා. යම් යම් අංශවලට ආධාර අකන්නව ඉදිරියට ගෙන යන්න ඒ අයගේ සහයෝගය අපිට ලබා දීලා ජනාධිපතිතුමත් සම්ම වෙලා ගියා. ඒගොල්ලන් හිටියනම් ගුරුවරුන්ගේ විසමතාවය විසඳනවා කිව්වද 94 ඉඳන් මේ ප්‍රශ්නේ තිබුණා. ඒගොල්ලන් යාණ්ඩු ආවා ගියා. විසඳුවාද? නෑ. යෝධ මුදල් ප්‍රතිපාදනය. මුදල් ඇමතිතුමා මේ විෂමතාවේ හමාර කළා. ඉතිහාසයේ අමතක නොවන අවස්ථාවකට අධ්‍යාපන ශාස්ත්‍රයේ විදුහල්පති ගුරුවරුන්ට ලබා දෙන්න වෙන් කළා තිබෙනවා. අපිට පාසල් අද ඉහළ පන්ති සියල්ල විවෘත කරන්න පුළුවන් කමට ඇවිල්ලා තියෙනවා. ඉදිරි සතියේ අපි අනිකුත් ශ්‍රේණි පාසල් වල ආරම්භ කරනවා කර කතානායකතුමනි. විපක්ෂය තවත් බොරු කිව්වා. විදේශ ණය වාරික ගෙවන්න බැරි වෙනවා කියලා. බැරි වුණාද? නෑ, ඔක්කොම ගෙව්වාද දක්වා. ගියේ ආණ්ඩුව වැඩේ වරද්දගත්තේ මහ බැංකුවේ මහ හොරකමින්. කිරියල්ලේ මන්ත්‍රීතුමාට ඒක මතක නෑ. Perpetual Treasuries නැමැති සමාගමට අයතා ලෙස මූල්‍ය වංචා සහගත උපයාගත් ඒ ප්‍රධාන හැම සතයක්ම යලි භාණ්ඩාගාරයට ලබා ගැනීමට අයවැය ලේඛනයේ ප්‍රකාශ කළා. ඉතාම වැදගත්. එතුමා කිව්වා Perpetual Treasuries හොරසල්ලි කියලා. ඒක අපි පිළිගන්නවා. නමුත් මේ ආණ්ඩුව කොතරම් බංකරුද කිව්වොත් හොරසල්ලිත් ගත්ත අයවැය හිගේ පීවන්න. පිළිගත්තා. ඔව්. මේ පළවෙනි කටෙන් කියුණා අපි පිළිගන්නවා මහා වංචාව කියලා. මහා වංචාකාරයෝ තාමනේ කතා කරන්නේ. වංචා කරලා වංචා කරලා මහා බැංකුව හොරගම් කරා. මීට වඩා හොරගම් මොකද කතානායකතුමනි? මහා බැංකුවක් රටක හොරගම් කරන්න පුළුවන් නම් ආණ්ඩුවකට පෘතුගාලයේ මහා බැංකුව හොරගම් කරපු මිනිස්සයා හොයාගන්න බැරුව හොයාගත්තේ අප්‍රිකාවේ කැලාවකට ගිහිල්ලා. මේ අය අර වීදුරු ගෙවල්වල තියලා රටට ප්‍රදර්ශනය කළ යුතු මිනිස්සු. ගිරියල්ල මන්ත්‍රීතුමා කියනවා මේ Perpetual Treasuries සමාගමේ තිබුණු මේ මුදල් ටික මුදල් ඇමතුමා ඒක අයවැයෙන් ගත්තා. මෙතුමාට ඒකට ඇඟේ අමාරුවක් තියෙනවා. මොකද ගිය ආණ්ඩුවේ මේගොල්ලෝ තනිකර මේ සල්ලි වලින් තමයි දේශපාලනය කරේ.
කොරෝනා ආසාදිතින් 697 දිනකු සහ කොරෝනා ආසාදිත මරණ 23ක් ඊයේ දිනේදී වාර්තා වුණා. එයනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 551542ක් 13618 දිනකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. සුවෙලඹු සමස්ත සංඛ්‍යාව 523929ක්. මරණවල වාර්තා වීම නම් තවම සුළු ඉහළ පහළ යෑම තමා දිනපතා අපිට දකින්න ලැබෙන්නේ. සමහර වෙලාවට 15ක් විතර දක්වා පල්ලෙහාට බහිනවා. සමහර දිනවල 23 24 වෙනකල් වැඩි වෙලා තියෙනවා. හැබැයි රෝගීන් සංඛ්‍යාව මේ ආකාරයට අඩු නොවී පැවතීම තමයි අපිට ඇත්තටම මේ වෙලාවේ බරපතල ලෙස සැලකියඳ එහෙමත් නැත්නම් හිතට ගන්න අවශ්‍ය වෙන්නේ. මොකද මේ රෝගීන් සංඛ්‍යාව මේ මොහොතේ තවදුරටත් අඩු නොකලහොත් මේ මරණ සංඛ්‍යාවේ අඩුවීමක් තවදුරටත් බලාපොරොත්තු වෙන්න බෑ. මේ අතර එන්නත් කරන වැඩසටහනද අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඒ අනුව කිසියම් හෝ එන්නතක පළමු මාත්‍රාව 1,58,76,907 දිනකට ලබා දී තිබෙනවා. දෙවන මාත්‍රාව ලබා දී ඇති සංඛ්‍යාව 1,36,65,555ක්. 112,991 දිනකට කොරෝනා මර්ධන එන්නතේ තුන්වන මාත්‍රාව ලබා දී ඇති බවයි සෞඛ්‍යංශ සඳහන් කළේ. සෞඛ්‍ය උපදෙස් කඩ කරමින් උද්ඝෝෂණ පැවැත්වීම තුළින් යලි කොරෝනා රැල්ලක් ඇතිවන බවට සෞඛ්‍යංශ අනතුරු අඟවනවා. ජනතාව ඒකරාශී වන අවස්ථාවකදී මොනතරම් අපි සෞඛ්‍ය පුරුදු අනුගමනය කළත් මෙවැනි රෝගියෙක් මේ ස්ථානයේ සිටියොත් මේ රෝගය අනික් අයට පැතිරෙන්න තියෙන ඉඩකඩ ඉතා වැඩි. ඒ නිසාමයි අපි නොකඩවාම අපේ ඉල්ලීමක් කරන්නේ මෙවැනි දේවල් වලින් වැළකී සිටින්න කියලා. ඒ නිසා මං හිතනවා මේ සම්බන්ධයෙන් සිටින සියලුම පාර්ශවකරුවන් විසින් අපේ මේ පණිවුඩය ඉතා බැරෑරුම් ලෙස සලකමින් ඒ රෝගය පැතිරීමට තුඩුදෙන පරිදි ක්‍රියාවලියන් සංවිධානය කිරීමෙන් වළකින්න කියලා ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ උද්ඝෝෂණ පැවැත්වීම නිරෝධායන ආඥා පනතට අනුව නීති විරෝධී බවයි. එළඹෙන 16 වෙනිදා සමග ජන බලවේගයේ ප්‍රමුඛ යම් දේශපාලන පක්ෂ කොළඹට මහ ජනතාව එක්රොක් කරමින් විරෝධතාවක් පවත්වන්නට සැලසුම් කරන බව මේ වෙද්දි දැනුම් දීලා තියෙනවා. ඒ වගේම මේ විරෝධතාව ආණ්ඩුවට පක්ෂව හෝ විපක්ෂව පැවැත්වීම සම්බන්ධව අපිට සෞඛ්‍යාංශ විදිහට ගැටලුවක් නැහැ. නමුත් අපි සෞඛ්‍යාංශ විදිහට ඉතාමත් අපහසුවෙන් ලබාගත් COVID-19 මරණ සහ රෝගීන් සංඛ්‍යාව වාර්තා වීම අවම කර ගැනීම ඉලක්කය යම් දේශපාලනික කාරණා වෙනුවෙන් රටේ ජනතාවගේ ජීවිත සහ රටේ ජනතාවගේ සෞඛ්‍ය අවධානමේ හෙලන් නැතුව කටයුතු කරන්න උත්සාහ කරන්න කියලා අපි සියලුම දේශපාලන පක්ෂවලට ආයාචනය කරනවා. ඒ නිසා දැනට පවතින නීති අනුව මෙවැනි උද්ඝෝෂණයක් පැවැත්වීම නිරෝධායන ආඥා පනතර නිකුත් කරන ලැබූ පසුගිය දිනවල ගැසට් පත්‍රය අනුව නීති විරෝධී උද්ඝෝෂණයක්. රටේ මහ ජනතාව යම් තාක් දුරට සෞඛ්‍ය උපදෙස් පිළිපදිද්දී ඔවුන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් නරක පූර්වාදර්ශ සපයන්න උත්සාහ කරන්න එපා කියලා අපි සියලුම දේශපාලන පක්ෂවල ප්‍රධානීන්ගෙන් සහ ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක සහ බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රී රොජර් සෙනවිරත්න යන අය අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළා. ඔවුන්ට එරෙහි නඩුවකට අද දිනේ පෙනී නොසිටීම හේතු වෙනුයි මෙලෙස වරෙන්තු නිකුත් කෙරුණේ. 2016 වසරේ ජගත් මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් සෙයිත් අල් හුසෙන් කුමරු මෙරට සංචාරය කළ අවස්ථාවේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. එම පැමිණිල්ල අද කැඳ වූ අවස්ථාවේ විත්තිකරුවන් වන වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක සහ රොජර් සෙනවිරත්න යන අය අධිකරණයේ හමුවේ පෙනී සිටියේ නැහැ. පැමිණිලි සෙසු විත්තිකරුවන් වන අමාත්‍ය විමල් වීරවංශ මහතා රාජකාරී කටයුත්තක් ඇති බවටත්, ජයන්ත සමරවීර මහතා අසනීප තත්වෙන් පසුවන බවටත් ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියා. අද දිනේ අධිකරණය හමුවේ පෙනී සිටියේ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පමණයි. වැඩිදුර විභාගයේ ලබන වසරේ මාර්තු 7 වනදාට කල් තැබුණා. සිරිල් ගාමිණී පියතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පෙරවරුවේ පැමිණියා. ඒ ඔහුට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා කර තිබූ පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සූම් තාක්ෂණයේ ඔස්සේ පැවති සංවාදයකදී සිරිල් ගාමිණී පියතුමා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ලෙසයි රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණේ. ඒ තමාගේ තම පවුලේ අයගේ ජීවිතවලට තර්ජනයක් විය හැකි බව පවසමින් මෙම පැමිණිල්ලට අනුව ප්‍රකාශයක් ලබා දීමට සිරිල් ගාමිණී පියතුමාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද ඒ සඳහා සතියක කාලයක් ඉල්ලා තිබුණා. ඒ අතරතුර තමන් අත්අරංගුවට ගැනීමේ සූදානමක් ඇති බව පවසමින් ඔහු මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනු කළා. කෙසේ වෙතත් එය පසුගියදා විභාගයටගත් අවස්ථාවේදී සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අත්අරංගුවට ගැනීමේ සූදානමක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. එහිදී පියතුමාගේ නීතිඥවරුන් ප්‍රකාශ කළේ තම සේවාදායකයා ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බවයි. ඒ අනුවයි සිරිල් ගාමිණී පියතුමා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ. මේ කොලේ වහල් ගැහිල්ලා ඉතින් අපි නීතිඥවරුන්ගෙන් උපදෙස් පැතුවා. නීතිඥවරුන්ගේ උපදෙස් පරිදි ඔවුන්ගේ මඟ පෙන්වීම පරිදි අපි නීති ඉෂ්ට කිරීමක් තමයි පැහැදිලිවම මේ අවස්ථාවේ ඉෂ්ට කරේ. ගරු සිරිල් ගාමිණී පියතුමන්ගෙන් පමණක් නෙමෙයි ශිහාන් මාලක තරුණයාගෙනුත් ඒ ප්‍රකාශ දින 8ක් පුරාවට සටහන් කරගත්තා. අපි විශ්වාස කරනවා, අපි අපේක්ෂා කරනවා දැන් මේ ප්‍රකාශ මත නීතිය පසිඳලන මේ ආයතන බාර නිලධාරීන් ක්‍රියාත්මක වෙයි කිය. අපරාධකාරයෝ අද නිදැල්ලි ඉන්නවා. යුක්ති ඉටු කරන පියතුමන්ලා ඒ වගේම පාර්ශව මේ CID වල රස්තියාදු වෙනවා. ඇවිල්ලා කතා කරමු. අද දින කැඳවීමකට දෙන්නත් නැහැ. ඔව් කැඳවීමකට. දෙන්න කියලා තියෙනවා CID එකට ප්‍රකාශයක් ලබා ගන්න. ඉතින් අපි ආවා. ඉතින් බොහොම තියෙනවා. ආවට පස්සේ හම්බෙමු. දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් බවට වර්ධනය වීමත් සමග දිවයිනේ පළාත් කිහිපයකට තවදුරටත් තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නායම් අවදානම් හේතුවෙන් වසා දැමුණු කොළඹ නුවර මාර්ගය හෙට සිට විරුත කිරීමට අද පැවති සාකච්ඡාවේදී තීරණය වී තිබෙනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ තද වැසි ඇතිවන බව කලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. අද දවසේදී සබරගමු සහ මධ්‍යම පළාත්වල පිටිනිට වැසි හෝ ඉතුරුම් සහිත වැසි ඇතිවෙන්න පුළුවන්. බස්නාහිර වයඹ සහ උතුරු පළාත්වලදී ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලදී වැසි වාර කිහිපයක් අපේක්ෂා කරනවා. නැගිනීර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන්න පුළුවන්. මධ්‍යම කඳුකරයේ බටහිර බෑම් ප්‍රදේශවලදීත් උතුරු උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේදී සුළඟේ වේගයේ පිටිනිට පැර කිලෝමීටර් 50ක් දක්වා වැඩි වෙන්නත් පුළුවන්. ගිගුරුම් සහිත වැසිත් එක්ක තාවකාලික අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 7කට පනවා ඇති නායාමයේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. මේ අතර නායාමයේ අවදානම හේතුවෙන් තාවකාලිකව කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමුණු කොළඹ නුවර මාර්ගය හෙට සිට යළි විවෘත කිරීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. ඒ සියලු දත්තත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා මාර්ග එක කොටසක් මහජනතාවට විවෘත කරන්න මොකලේන් එකක් ඇරියාම එතන මං හිතන්නේ ට්‍රැෆික් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කන්ද උඩ හින්දා මාර්ග සංවර්ධන අධිකාරිය දැන් ඒක අධ්‍යයනය කරනවා. ඒ කටයුතුත් මං හිතන්නේ අපි සංවිධානය කරගෙන අපි බලාපොරොත්තු වෙනවා අද හෝ හෙට වගේ වෙනකොට මේ මාර්ගයේ ඒක මන්තිරුවක් විවෘත කරන්න. අපි කියන්නේ මේ අවදානම සම්පූර්ණයෙන් පහව ගිහිල්ලා කියලා. දීර්ඝකාලීන සිදුමක් කරන්න ඕන. ඒකට දැන් අපි ඒකට දත්ත උපයෝග කරගෙන සතියක් එකමාරක් ඇතුළත ඒ ප්‍රොපෝසල් එක කරන්න. ඒකට අවශ්‍ය විදුම් දත්ත භූවිද්‍යා දත්ත පරීක්ෂණා දත්ත දැන් එක්රැස් කරගෙන යනවා. මේ අතර කොළඹ මහනුවර මාර්ගයේ ගණේ තැන්නේ සිට කඩුගන්නාව දක්වා කොටස රථවාහන ධාවනයට විවෘත කිරීම පිළිබඳ සොයාබැලීම අද උදෑසන ආරම්භ කෙරුණා. ඒ සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් විජේසූරියන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඇතුළු ආයතන රැසක නිලධාරීන් ඊට එක්ව සිටිනවා. මේරිකම විජය රජධාන දුම්රිය ස්ථානය ආසන්නයේ මාර්ගයේ සිදු වූ ගිලාපැසීමක් හේතුවෙන් දුම්රිය ධාවනය වේයන්ගොඩට පමණක් සීමා කෙරුණා. ඒ අනුව අද උදෑසන සිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය විශේෂ කාලසටහනකට අනුව ක්‍රියාත්මක බව දුම්රිය පාලක මැදිරිය නිවේදනය කළා. දුම්රිය මාර්ගය අවහිර වී ඇති ස්ථානය දක්වා දුම්රිය තුනක් සහ එම ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා ඊට සම්බන්ධ දුම්රිය තුනක් ධාවනය කිරීමට කටයුතු යොදා තිබෙනවා. නිෂාදී ස්වාධීන රූපවාහිනියේ ආදරණීය සහෝදර නාලිකාව ලක්කඩ ගුවන්විදුලිය අද සිය 25 වන උපන්දිනය අභිමානයෙන් සමරනවා.
හරවත් මෙන්ම ගුණාත්මක දේ දායාද කරමින් සැබෑ ශ්‍රී ලංකේ හඬ ලෙස කිරුළු පැළඳීමට අදවන විට ලක්කඩ ගුවන් විදුලියට හැකි වී තිබෙන්නේ ශ්‍රාවක ආදරය නොමදව දිනා ගනිමින් ඔසුරංග ලක්කඩ 25 වන සැමරුම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සුබපැතුම් එක්කලා සැමරුම උත්සවයේ ස්වාධීන රූපවාහිනී පරිශ්‍රයේදී අද පැවැත්වුණේ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් एकदास नवसे अनु हायवसरे नवंबर पहलो स्वनदा मेरठ ग्वान विदुले इतिहासे सदा कालिक संदिस्थान्याक सनिटोहन करमिन लक्खंड ग्वान विदुले मेरठ श्रावकियान वेनुवेन तम मेहेवर आरंभ कला එවකට ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නිව්ටන් ගුණරත්න මහතාගේ ඉල්ලීමකට අනුව ලක්කඩ ආරම්භ කිරීමට මුල් අඩිතාලම සාදා දුන්නේ එකල ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ධර්මසිරි සේනානායක මහතායි. එතෙන් පටන් ගෙවි ගිය වසර 25ක කාලය තුල ලක්කඩින් බිහි වූ හඬ පෞරුෂයන් මාධ්‍ය කලාව තුල පෑ පෙළහර සහෘද ශ්‍රාවකයන්ට කිසිදා අමතක නොවනු ඇතේ. ලක්කඩ නම් වූ මාධ්‍ය තිබිරිකෙන් ශේෂ්ත්‍රයට අත්පුත් ලැබූ විශිෂ්ටයන් සංඛ්‍යාව මෙතෙකයි කියා කියන්නට හැකියාවක් නැහැ. එපමණක් නොවේ ගීත කලාවේ නව මම්පෙත් සොයාගිය බොහෝ පිරිසකට ලක්කඩ ආදරණීය නවාතැනක් වුණා. ගායක ගායිකාවන්ට ගීත රචකයන්ට මෙන්ම සංගීතවේදීන්ටද ලක්කඩ සැබෑ වේදිකාවක් වුණා. මාධ්‍ය මෙහෙවරේ සීමාවන් අතික්‍රමණය කරමින් ලක්කඩ හැමදාමත් ශ්‍රාවකයන් සමග ඒකාත්මිකව කටයුතු කළේ රැලි පෙරලි මැද වටිනාකම් මුහුදුබත් කර නොගනිමින්. පසුගිය වසර 25ක කාලය පුරා සනිටුහන් කළ අභිමානය සමගින් සැමරුම් උත්සවය අද පැවැතුනේ ජනමාධ්‍ය අමාත්‍ය ඩල සලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍යංශ ලේකම් ජගත් පී විජේවීර, ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති සුදත් රෝහණ, විධායක නිලධාරී නලින් නිශංක, විධායක අධ්‍යක්ෂ ආචාර්ය හසන්ත හෙටිආරච්චි, සාමාන්‍ය අධිකාරී අරුණ විජේසිංහ, ලක්කඩ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී කපිල තිලකසිරියන මහත්වරුන් මෙන්ම නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරුන් සහ නිලධාරීන් ඊට එක්ව සිටියා. ලක්කඩ ගුවන් විදුලියේ නිර්මාතෘ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ හිටපු සභාපති ජේෂ්ඨ මාධ්‍යවේදී නිව්ටන් ගුණරත්න මහතාට උපහාර පිළිගැන්වීම මෙහිදී සිදු කෙරුණා. සමරුම් උත්සවය අමතු අමාත්‍ය ඩල සලහප්පිරුම මහතා කියා සිටියේ නූතන මාධ්‍ය භාවිතයන්ද සමගින් සියලු මාධ්‍ය කටයුතු කිරීමේ අවශ්‍යතාව පවතින බවයි. ඒ ස්වභාවිත සංගීතය ස්වභාවිත කතනය පිළිබඳ ඔබේ අභියෝගය බාර ගන්න නව මාධ්‍ය හඳුනාගත යුතුව තිබෙනවා. මම ඔබට ආරාධනා කරනවා ඔබ ඔබගෙන හොයන්න කියලා. මොකද අපිට තියෙන වගකීමක් දශක 5ක ලක්කඩට බෑ, ජාතික ගුවන් විදුලියට බෑ, පෞද්ගලික අනිත් ඕනම නාලිකාවක් කරන හැමදේම කරන්න. ඔබට සීමාවන් තියෙන බව මම දන්නවා. ඒ සීමාවන් නැතුලේ ඒ ස්වභාවිත ලකුණ හොයාගෙන යන්න. එසම මම ඔබෙන් ඉල්ලීමක් කරන්නේ ලක්කඩ සංවත්සරයේ අපිට අර්ථපූර්ණ සැමරීමක් කරගන්න නම් මෙන්න මේ අනාගතය බාර ගන්නට ඕනේ. राज्य माध्य क्यूवम සියලුම රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත කිසියම් මේ පණිවිඩය දෙන්න බලාගෙන කිසි වෙ කිසිම ආයතනයක් හිතන්න එපා අර නූතන දර්ශක පාවිච්චි කරන්නේ නැතිව කිසිම ආයතනයක් හිතන්න එපා අපි උත්තමයි කියලා උත්තම භාවය තියෙන්නේ නූතන දර්ශක ඇතුලේ ඔබට ඒ ශක්තිය දෙන ඔබට හැකියාව තියෙන ඔබට ඒ නිර්මාණශීලී භාවය තියෙන ඉතින් මම ඔබෙන් ඉල්ලීමක් කරන්නේ නිර්මාණශීලී භාවය නූතනත්වය මේ අභියෝගය වෙනුවෙන් බාර ගන්න කියලා ලක්කඩ ගුවන්විදුලි ආරම්භ කිරීමට අවුරුදු 25කට පෙර ඒ වෙනකොට මම අවුරුදු 34ක ගුවන්විදුලි මාධ්‍යත් එක්කම ලබාගෙන 1963 සහන් නිවේදික හැටියට මගේ මාධ්‍ය ජීවිතය ආරම්භ කළා ගුවන්විදුලි සංස්ථාවේ විවිධ ප්‍රශ්න හමුවේ ඉදිරියට පැමිණ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් තන්තුරට පත් වෙලා හිටියා එවන් සමයකදී තමයි මේ ලක්කඩ ගුවන්විදුලි ආරම්භ වුණේ ඒ අවස්ථාව අපිට උදා කළේ එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය මම ඇතුමියට හිසන මාචාර කරනවා එසේ මෙසේ ගමනක් නෙමෙයි ලක්කඩ අපි ආරම්භ කරේ නොයෙකුත් දුෂ්කරතා බාධක ගිරිදුර්ග වනදුර්ග පසු කරමින් අභියෝග පසු කරමින් ආපු ගමන. නමුත් ඒ ගමනේ 25 වෙනි සංවත්සරයේ සමරන අවස්ථාවේදී පැමිණීමට ලැබීමත් වචන කීපකින් හෝ කතා කිරීමට ලැබීමත් මාතුල තාමත් සතරට හේතු වන කාරණයක්. ආරම්භයේ සිටම වසර 10ක් එහි නායකත්වයේ ප්‍රධාන නියමුවලෙස මට කටයුතු කරන්න පුළුවන්. අපි මේ රටට ලක්කඩ තුලින් දායාද කළ නිවේදක නිවේදිකාවන් රාශිය ලක්කඩ විවිධ රජයන් යටතේ පැවතුණා. නමුත් අවාසනාවන්ත කාලයකයක් තිබුණා 2015-24 තුරදී මම මේ බිමට කිසිම අවස්ථාවකට එන්න කතා කළෙත් නැ මට ආරාධනාවක් ලැබුණෙත් නැ
ආවෙත්නේ ලක්කන නම පවා ලක්කන අවුරුදු 25ක් නෙමෙයි අවුරුදු 50ක් 100ක් ගත කරන්න පුළුවන් හැබැයි ඒක තීරණය කළ යුත්තේ ලක්කන පාලනය කරන අය සහ ලක්කනේ සේවය කරන අය ලක්කන 25 වන සංවත්සරයේ කේක් කපා සැමරීමද මෙහිදී සිදු කෙරුණා लखन विसीपन समी विविध प्रधान मिट जनता उपंदे समरण मे मुहदे स्वाधीन रूप वाहिनी अपे आदरणीय सहोद ඒ සමගින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. පස්වරු 1:55 සිට අපගේ පෑන් පෑ ප්‍රවෘත්ති විකාශය බලාපොරොත්තු වන්න. ඔබට සුබ දවසක්.